අද ජනවාරි 28 වෙනිදා 2024 මේ තියෙන්නේ කුරුලින්ගේ ඔලුලි මේ මගේ ඇපල් පැලේ අපේ ඇපල් පැලේ මේකට කියන්නේ ක්‍රන්චි ඇපල් කියලා චූටි ඇපල් జాතියක් මම මේ සමයේකේ ප්‍රූන් කරා අතු කැපුවා අතු කැපුවාම මෙන්න දවස් දෙක තුනකින් මල් මේ කියන්නේ කොළ දාලා මේ වගේ දළු දාලා මල් ආවා මේ තියෙන ඇපල් මල් දැකලා නැති කවුරු හරි ඉන්නවනම් ඔයගොල්ලන්ට ආස ඇතිනේ බලන්න දැන් මේ ඇපල් ගස්වල අතු කපනකොට මේ වගේ අතරින් හිඩසක් තියෙන විදිහ ඒ කියන්නේ මේ හුලං එහාට මෙහාට යන විදිහට කපන්න ඕනේ මොකද නැත්තම් වදුල වුණොතින් ගහට එච්චර හොඳ නැහැ ඉතින් මේ මල් වලින් කීයක් ගෙඩියේද දන්නේ නැහැ බලමු අපි තව ටික දවසකින් ගෙඩිය આવොත් මම ඔයගොල්ලන්ට පෙන්නනම් අප්ඩේට් එකක් තව මාස කීපයකින් මම හැබැයි කලින් සමයේකේ අතු කපලා තිබුණේ මම ওই වීඩියෝස් බලලා ඒවෙන් තමයි දැනගත්තේ සමයේකෙත් කපන්න ඕනි කියලා නැත්තම් මම සාමාන්‍ය වින්ටර් එක ඉවරලා ඕටම් මේ සෝරි ස්ප්‍රින්ග් එක පටන් ගන්නකොට තමයි කපුවේ එහෙමත් කැපුවට පස්සේ ගොඩාක් අතු දැම්මා ඒ ගමන් තමයි මම මේ ওই වීඩියෝ බලනකොට දැනගත්ත දෙයක් නිසා මම ඊට පස්සේ සමයේකෙත් කැපුවා අතු ටික බලමු ඉතින් මේක සාර්ථක වෙයිද කියලා ඉතින් ලස්සන ඇපල් මල් ඔන්න ළමයි මල් ගොඩක් ඇවිල්ලා ඇපල් ගහේ චූටි ඇපල් ගෙඩි දෙකක් විතරක් ඉතුරුණා මේ ඇපල් ජාතිය කොහොමත් පුංචි ඒකට කියන්නේ ක්‍රන්චි ඇපල් කියලා මේ ගහට මං හිතන්නේ දැන් අවුරුදු 3කට වැඩි දැන් උගලන්ට පේනවනේ සෑහෙන ලොකුයි ඔය තියෙන ඇපල් ගෙඩි දෙක මේ අවුව නිසා මං හිතන උගලන්ට හරියට පේන්නේ නැද්ද දන්නේ මේකේ ආව තුන් සැරයක් ආවා ගේ සැරේන එක ගෙඩියයි ආවේ ඒ ඉස්සෙල්ලා සැරේ දෙකක්ද කොහෙද ඉතින් දැන් එන්න ගහ ලොකු වෙනවා දැන් මේක අතු කපන්න ඕනේ කොළ ටික හැල්ල ගියාට පස්සේ වින්ට එකේ මම මේක දැන් මාස දෙකකට විතර කලින් අතු කැපුවා ඊට පස්සේ තමයි මේ වගේ දළු දාලා මල් ඇවිල්ලා ගෙඩි ආවේ. ඉතින් අද මම මේක කඩන්න ඕනි කියලා හිතුවා. දැන් මේ මෙන්න මේ වගේ කහපාට වේගෙන එනවා නම් ඒ කියන්නේ දැන් මේ ready to harvest. මේ දෙකම කඩනවා. දැන් ලේසියෙන් කැඩුනේ. ඒ කියන්නේ මේක හොඳයි කන්න පුළුවන්. හෙට හස්බන්ඩ් යනවා පුතාලව බලන්න. එතකොට එයාට එකක් දීලා යවනවා මොකද ගෙඩි දෙකයි ගහේ තියෙන්නේ ඒ වුණාට එක ගෙඩියක් ඉතින් එයාට දෙන්න ඕනේ මේ මම වත්තේ සාමාන්‍යයෙන් හැදෙන දේවල් එයාටත් දෙනවා ඉතින් මේ එයාගේ පංගුව එකක් දෙනවා එයාටයි එකක් වැටුණානේ පුතාටයි පුතාගේ නෝනටයි බෙදාගෙන කන්න දෙනවා එකක් අපි බෙදාගෙන කනවා ඉතින් ඔන්න ඔය වගේ හරි රහයි මේ ක්‍රන්චි ඇපල් එක පොඩි වුණාට මේ හරිම රස ඇපල් එකක් ඔගොල්ලෝ එහෙම ඇපල් අරගෙන මේ හිටවන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නෝ ඔන්න දැන් ඔන්න පේනවා ඔයගලන්ට හොඳට මේ ක්‍රන්චි ඇපල් එක හොඳයි පොඩි අයටත් හරි ලේසි කන්න චූටියෙන්ද මේ ඒගලන හොදලා දුන්නාම කන්න ලේසි ඉතින් ඔන්න අපේ ඇපල් ලස්වැන්න චූටි ගෙඩි දෙක ඔන්න ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවාට ගොඩක් ස්තුතියි අද පොඩි වීඩියෝ එකක් ඉතින් ඇපල් ඇට පැල කරන්න පුළුවන් මේක නම් මම බනින්ස් එකෙන් පැලයක් ගෙනල්ලා හිටෙව්වේ ඇපල් ඇටයක් දාපු එකක් තියෙනවා පැලයක් පැලවෙලා මම ඒක දැන් තව චුට්ටකින් පෙන්නන්නම් හැබැයි කාලයක් යනවා ඒුණාට දාලා තියලා ට්‍රයි කරලා බලන්න ඔයගලන්ට ඇපල් ඇට වලින් පැල කරන්න පුළුවන් අතු වලින් නම් මම ට්‍රයි කරලා නැහැ පැල කරන්න මේක මම බනින්ස් එකෙන් පැලයක්ම අරගෙන ඇවිල්ලා හිටෙව්වේ ඉතින් දැන් මේ අවුරුද්දේ මේ දෙකක් වුණාට දැන් ටික ටික ගහ පරණ වෙනකොට සමහරට මීට වැඩි අස්වැන්නක් වැඩි හම්බ වෙයි ඉස්සරහට වැඩිම තිබුණේ ගෙඩි දෙකයි හැම සැරේම ගෙඩි දෙකක් නැත්තම් එකක් තමයි හැදුනේ ඉතින් තුන් සැරයක් තමයි පළදාව ලැබුණේ ඉතින් තාම ගහ පොඩිනේ ඉතින් තව ටිකක් ලොකු වුණාම
මෙට වැඩිය පලදාවක් ලැබෙයි. ඉතින් අපිට ගොඩාක් ගස් හිටව ගන්න තරම් එහෙම ලොකුයි දන්නේ. දැන් ඔයගලන් පේනවනේ අපේ බෑක්යාඩ් එක. සාමාන්‍යයෙන් ඉතින් පෝච්චි වලත් හිටවන්න පුළුවන් පොඩි ඇපල් ගස් මේ වගේ. හැබැයි සෑහෙන ලොකු වෙනවා. ඉතින් ඉඳ බිම හිටවනවා නම් තමයි වැඩියෙන් හොඳ. ඉතින් ඔයගලන් පුළුවන් නම් ගෙදර ඇපල් ගහක් හිටවන්න. ඉතින් ඒක හරි අමුතු අත්දැකීමක් ඉතින් නේද? ඇපල් අපි සාමාන්‍යයෙන් සල්ලි ගෙවලනේ ඇපල් කඩන්න යන්නේ. ඔයගොල්ලෝ මගේ ඇපල් පිකින් වීඩියෝස් එහෙම බලන්න නැති වීඩියෝ දෙකක් කරලා තිනවා. ඉතින් පුළුවන් නම් වත්තේ ඇපල් ගහක් හිටව ගන්න. ලංකාවෙත් මං හිතන්නේ ඇපල් වැවෙනවා නේද? ඒක පැත්තක මට මතකයි මම වීඩියෝ එකක් දැක්කා මේ ඇපල් හොඳට වැවිලා තියෙනවා. මට මතක නැහැ කොහෙද කියලා. කොළඹ වගේ නම් හැදෙයිද කියන්න දන්නේ. දැන් අපිට නිව් සවුත් වේල්ස් වල අපිට වින්ටර් කාලයක් තියෙනවා. සම එක අපේ සීසන්ස් හතරම අපිට තියෙනවා නිව් සවුත් වේල්ස් වල. ඉතින් මේ ඇපල් ගස් වැවෙනවා. දැන් මීට වැඩිය හොඳට සරුවට ඇපල් තියෙන ගස් මම දැකලා තියෙනවා. ගෙවල් වල තියෙනවා, මගේ දන්නා අයගේ ගෙවල් වලත් තියෙනවා. ඒ වගේ මම දැකලා තියෙනවා අනිත් ගෙවල් වල. ඉතින් ගොඩක් දෙනෙක් ඇපල් ගහක් වවා ගන්නවා වත්තේ. ඉතින් ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ නම් ඉන්නේ, දැම්මම ඇපල් ගහක් වවන්නේ. එතකොට ටික දවසක් යනකොට, අවුරුදු 3-4ක් යනකොට ඕගලන්ට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. තියෙන්නේ වලින් පැලවෙච්ච පොඩි ඇපල් ගහක් මේ පේනවාද ඔගලන්ට? මේක මම මෙහෙමම පැලවෙන්න අරිනවා, ගලවන්නේ නැහැ. ගස්ලබු ගහකුත් තියෙනවා එතන. ඉතින් එහෙනම් අද වීඩියෝ එක බැලුවට thank you very much. තවත් වීඩියෝ එකකින් ඔබලන් හම්බ වෙන්න එනකල් ඔගල හැමෝම පරිස්සමින් ඉන්න. bye.